ශ්‍රීලංකා අදහස් පක්ෂයේ 16 දෙනෙක්ගේ මන්ත්‍රී කණ්ඩායමක් මැති අමතිකම් දාලා තනතුරු දාලා ප්‍රතිපත්තිමය වශයෙන් අපි තීන්දුවක් අරගෙන ඉකේට ආවා. මේකට අපි දැකපු කරුණු කිහිපයක එකක් තමයි මේ රට සංවර්ධනය වෙන්න දියුණු වෙන්න නම් විදේශිකයන්ගේ ආයෝජනය අවශ්‍යයි. ආයෝජකයන්ට යන්න තියෙන ලෝකේ එකම හොඳම රට ලංකාව නෙමෙයි. ලංකාව විතරකුත් නෙමෙයි. අපි ඒ පසුබිම හදන්න නම් ඒ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් රටක් බවට පරිවර්තනය කරන්න ඕනේ. අපි ඉස්සලම කරේ ලෝකෙට කිව්වා අපේ ආර්ථික කඩාවැටෙනවා. අපිට මේ ආණ්ඩුවට ණය මෙච්චරක් තියෙනවා. පොලි මෙච්චරක් තියෙනවා. අපි හරි අමාරුවෙන් යන්නේ. අපේ රජයේ නිලධාරීන් දූෂිතයි. ඒ නිසා අපි FCID කියලා එකක් හැදුවා. අපි දැන් පරීක්ෂණ කරන් යනවා. ඒ නිසා අපේට බොහෝම දුගී දුප්පත් කඩාවැටිච්ච අසාර්ථක හොරු ඉන්න දියුණු වෙන්න බැරි මෙලිච්ච ජාතිය පවට අග්‍රාමාත්‍ය තුරා ලෝකෙටම කිව්වා. දැන් මේක ලෝකෙ කිසිම රටක පිළිගන්න බැරි කිසිම තැනක කරන්නේ නැති තමන්ගේ රට පාචල් කරන ප්‍රතිපත්තිය බවට එතුමා හරවනවා. එතුමා පරීක්ෂණ කරේ දේශපාලන පළගෙන. එතුමා අංශයක් මොකක් හරි FCID වගේ එකක් හැදුවා නම් ඒ හැදුවේ පලිගන්න. ඒ පලිගන්න හැදපු කිසිම ආයතනයක් හැදුවේ නැහැ. හොරකම් කරපු වරදක් කරා නම් ඒ අයව ඉලක්ක කරගෙන සොයාගෙන ගිහලා හඹාගෙන ඒක වරදකරුවන්ට දඬුවම් දෙන්න ඒක සොයලා බලලා හරි පරීක්ෂණයක් කරලා නීති ඉදිරියට ගිහින්. එතුමා මේ හැම දෙයක්ම පාවිච්චි කරේ තමන්ගේ දේශපාලනේ ශක්තිමත් කරගෙන එතුමා නැවත අගමැති ධූරයෙන් ජනාධිපති ධූරයට පත් වෙලා බලය අල්ලන. එනිසා එතුමා ප්‍රතිවිරුද්ධ සියලු දෙනා හිරේ දාන්න ප්‍රතිවිරුද්ධ පක්ෂ ભેද කරන්න කැලි වලට කඩන්න උපක්‍රමයක් බවට පාවිච්චි කරා. ආර්ථික ප්‍රතිපත්ති සම්පූර්ණ කරේ එක්සත් ජාතික පක්ෂේ පාක්ෂිකයන් අතර පමණක් සංවර්ධනයේ සඳහා නියලෙන්න පුළුවන් කරා. මේ හැම අංශයකින්ම එතුමා අසාර්ථක වුණා. ඒ නිසා අපි පක්ෂයක් හැටියට සංධානයෙන් එළියට එන්න ඕනේ කියන පැහැදිලි ස්ථාවරයක්